මධ්‍යම ගාසාතීරයේ නුසෙයිරාට් වෙත ඊශ්‍රායල් හමුදා පෙර නොවූවිරු මට්ටමේ විනාශකාරී ප්‍රහාරයක් එල්ල කරමින් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මගින් හෙළි කර තිබෙනවා. ගාසාහි හමාස් මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ ඊශ්‍රායල් හමුදා විසින් ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර අඛණ්ඩ මට්ටමින් එල්ල කරමින් ඇති බවයි. මධ්‍යම ගාසා ආණ්ඩුකාර කලාපයේ සියලුම ප්‍රදේශවලට එකවර පහර දෙමින් සිටින අතර සිවිල් වැසියන් වීදි තුල මිය යමින් ඇති බවටද චෝදනා එල්ල කර තිබෙනවා. අල් අක්සා ප්‍රාණ පරිත්‍යාගී රෝහල ආසන්නයේ හා ඩීර්වෙල් බාලාහි ව්‍යසනකාරී තත්ත්වය වර්ධනය වන බවයි අනාවරණ කළේ. නොසෙයිරාට් සරණාගත කඳවුරේ හමාස් සාමාජිකයන් සිය ගණනක් රැඳී සිටින බවට චෝදනා කරමින් ඊශ්‍රායල් ප්‍රහාරය සිදුවන අතර තුවාලකරුවන් රැගෙන ඒමට පවා කඳවුරට ඇතුළු විය නොහැකි බවයි සඳහන් කළේ. මේ දක්වා තුවාලකරුවන් ගණනාවක් අල් අක්සා රෝහල වෙත රැගෙන එමින් ඇතැයිද පවසා තිබෙනවා. ඒ අනුව මධ්‍යම ගාසා වෙත සිදුකරන මෙම ඊශ්‍රායල් ප්‍රහාරය නවතා දැමීමට වහා මැදිහත්වන ලෙසයි හමාස් මාධ්‍ය කාර්යාලය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත්තේ. මෙහිදී ප්‍රහාරයන්ට ලක් වූ පුද්ගලයන්ට ප්‍රතිකාර ලබා දීමේ පහසුකම්ද අහිමිව ඇති බවයි නිවේදනය කළේ. රෆා සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු කර සිටියදී මධ්‍යම ගාසා වෙත ප්‍රහාරය එල්ල වෙමින් ඇතැයිද චෝදනා එල්ල කර තිබුණා. මේ අතර ඊශ්‍රායල් හමුදා නිකුත් කළ කෙටි නිවේදනයක් මගින් සඳහන් කළේ නොසෙයිරාත් ප්‍රදේශයේ හමාස් යටිතල පහසුකම් වනසා දමමින් ඇති බවයි. ජබාලියා කඳවුරට සමගාමීව හමාස් කණ්ඩායම් නොසෙයිරාට්හි සංවිධානයේ වෙමින් සිටින අතර එය දැඩි ප්‍රහාර මගින් තුරන් කර දමමින් ඇතැයිද අනාවරණ කළා. සිය ගණනක හමාස් කණ්ඩායමක් එහි අභ්‍යන්තරයේ රැකවරණය ලබන බැවින් මෙහෙයුම් දැඩිව සහ අඛණ්ඩව සිදුවන බවයි අවධාරණය කර ඇත්තේ. මෙහිදී සරණාගත කඳවුර තුළ සිදුකළ මෙහෙයුම් මගින් ප්‍රාණඇපකරුවන් සිව් දෙනෙකු ආරක්ෂිතව මුදාගත් බවයි සඳහන් කළේ. නෝවා, ශ්‍රෝම්, අල්මෝග් සහ ඇන්ඩ්‍රි ලෙස හඳුන්වන මෙම පිරිස ඔක්තෝබර් 7 ප්‍රහාරය අවස්ථාවේ පැහැර ගැනීමට ලක්ව තිබුණා. නොසෙයිරාට් කඳවුරේ ස්ථාන දෙකක සිවිල් වැසියන් සමග රඳවා සිටියේදී මෙම ප්‍රාණඇපකරුවන් මුදාගත් බවයි හෙළි කර ඇත්තේ. මෙම පිරිස ආරක්ෂිතව ඊශ්‍රායලය වෙත රැගෙන එමින් ඇති බවද නිවේදනය කළා. මේ අතර ප්‍රාණ ඇපකරුවන් 4 දෙනෙකු මුදා ගැනීම ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ කණ්ඩායම් විසින්ද ඇගයීමට ලක් කර තිබෙනවා. ඊශ්‍රායල් රජයෙන් ඉවත්වීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවද මේ සමග අත්හිටුවන බවයි යුද කැබිනට් මණ්ඩලයේ සාමාජික බෙනි ග්‍රාන්ට්ස් ප්‍රකාශ කළේ. ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය සඳහන් කළේ මධ්‍යම ගාසාහි සිවිල් වැසියන් සංහාරයකට ලක් කරමින් නැති බවයි. මෙහිදී ඩීර් එල් බාලා සහ නුසෙයිරාට්හි තුවාලකරුවන් ගණනාවක් රෝහල් වෙත රැගෙන ගොස් ඇති අතර මේ දක්වා බේරා ගැනීමේ උත්සාහයන් ක්‍රියාත්මක බවද පවසා තිබෙනවා. සිවිල් වැසියන්ට පලායාමේ ස්ථානයක් නොපවතින අතර සියලු පහසුකම් සහ ඖෂධ අහිමි වී ඇති බවයි ප්‍රකාශ කළේ. මේ අතර හමා සන්නද්ධ අංශය අද නිවේදනයක් මගින් සඳහන් කළේ මධ්‍යම ගාසා තීරයේ සහ රෆා නගරය තුළ ඊශ්‍රායල් හමුදාවන්ට එරෙහි ප්‍රහාර සිදු කරන බවයි. නෙට්සාරිම් කොරිඩෝව දිගේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල් පැරෂුට් බටයන් ඉලක්ක කරමින්ද රොකට් ප්‍රහාර සිදු කරන බවයි දැනුම් දී තිබුණේ. ඊශ්‍රායල් හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි අද ප්‍රකාශ කළේ ගත වූ පැය 24 තුළ හමාස් සාමාජිකයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවයි. මධ්‍යම ගාසාහි හමාස් සංවිධානයේ ඉතිරිව පවතින කණ්ඩායම් නොසෙයිරාට් හා ඩීර් එල් බාලාහි කොටු කරමින් ප්‍රහාර සිදු කරන අතර සිවිල් වැසියන් භාවිත කරමින් පලා යාමට හමාස් කණ්ඩායම් තැත් කරමින් ඇතැයිද චෝදනා කළා. රෆා නගරය තුළ සිදුවන මෙහෙයුම් මගින්ද හමාස් යටිතල පහසුකම් සහ සාමාජිකයන් වනසා දමමින් ඇති බවයි හෙළි කර තිබුණේ. රෆා නගරයේ හඳුනාගත් භූගත උමං මාර්ග කිහිපයක් වනසා දමා ඇති අතර ඒ ආශ්‍රිත ප්‍රාණ ඇපකරුවන් සොයා මෙහෙයුම් සිදු කරමින් ඇතැයිද ප්‍රකාශ කළා. මෙහිදී ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීමට තැත් කළ හමාස් සාමාජිකයන් පිරිසක් වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් අක්‍රිය කළ බවයි නිවේදනය කළේ. මේ අතර ඊශ්‍රායල් හමුදා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් විනාශ කර තිබීම හේතුවෙන් ගාසා තීරයේ පිරිසිදු ජලය අහිමි වී ඇති බවයි ජගත් සංවිධානය ප්‍රකාශ කළේ. එහි පලස්තීන ආධාර ඒජන්සිය සඳහන් කළේ මේ හේතුවෙන් මුහුදු ජලය භාවිත කිරීමට ගාසා තීරයේ වැසියන්ට සිදුව ඇති බවයි. සෝවියට් දේශීය බිඳවැටීමෙන් පසු මතුවන බරපතල න්‍යෂ්ටික අවදානම උත්සන්න වෙමින් ඇතැයි ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසා තිබෙනවා. අමරිකානු අවිපාලන සමුළුවට වීඩියෝ පණිවිඩයක් යොමු කරමින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණා.
න්‍යෂ්ටික බලවතුන් අතර ආතතිකාරී තත්ත්වයන් වර්ධනය වෙමින් ඇති අතර න්‍යෂ්ටික අවබෝධතා ගිවිසුම් බිඳදමමින් පැවතීමද හානිකර බවයි ඇන්ටෝනියෝ ගුටේරස් ප්‍රකාශ කළේ. යුක්‍රේන යුද්ධය මෙහි ඉහළම අවධානම නිර්මාණය කරන අතර එහිදී න්‍යෂ්ටික ප්‍රහාර තර්ජන දිනපතා උත්සන්න කරමින් සිටීම කනගාටුදායක බවයි සඳහන් කළේ. මෙහිදී න්‍යෂ්ටික ප්‍රහාරයකින් ජයග්‍රහයකයෙකු වනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකළ යුතු අතර එය හානිකර ප්‍රතිවිපාකයකට මුල්වනු ඇතැයිද දැනුම් දී තිබුණා. සෑම න්‍යෂ්ටික ප්‍රහාරයක් වෙනුවෙන්ම ප්‍රතිප්‍රහාරයක් එල්ලවීමේ අවධානම හේතුවෙන් මහපරිමාණ න්‍යෂ්ටික යුද්ධයක් දෙසට ලෝකය ගමන් කළ හැකි බවයි හෙළි කර ඇත්තේ. ඉරානය උතුරු කොරියාව ආශ්‍රිතව මතුවිය හැකි න්‍යෂ්ටික ක්‍රියාකාරකම් මගින් මෙම ඍණාත්මක තත්ත්වයන් ඉහළ නැංවිය හැකි බවද දැනුම් දී තිබෙනවා. ඒ අනුව ලෝකයේ දරුපරපුරේ ආරක්ෂාව වෙනුවෙන් න්‍යෂ්ටික අවි පිළිබඳ ඉක්මන් තීරණයකට එළඹිය යුතු බවයි දැනුම් දී ඇත්තේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහි වූ විනාශකාරීම පුද්ගලයා ලෙස රුසියානු ජනාධිපතිවරයා නම් කරන බව යුක්‍රේන ජනපති වොලදිමිර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා. ප්‍රංශ පාර්ලිමේන්තුව අමතමින් යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තුන්වන ලෝක යුද්ධය නිර්මාණය කිරීමට මෙහෙවන නව හිට්ලර් ලෙස විලද්මිර් පුටින් නම් කරන බවයි. යුක්‍රේන යුද්ධයෙන් රුසියාව නැවතීමේ සූදානමක් නොමැති අතර සෝවියට් භූමිය සහ ඉන් ඔබ්බට යුරෝපයේද රුසියාවේ නව ඉලක්කය බවට චෝදනා එල්ල කර තිබෙනවා. මෙම අවධානම හේතුවෙන් යුක්‍රේනය සටන් කරමින් සිටින අතර ඉදිරියේදී තත්ත්වය වඩාත් වෙනසකට ලක්විය හැකි බවයි ප්‍රකාශ කළේ. ගුවන් ප්‍රහාරක බලය සහ දිගුදුර මිසයිල සහිතව යුක්‍රේනය සටන් කරනු ඇති බැවින් අහිමි වූ භූමිය යළි ලබා ගැනීම පිළිබඳ විශ්වාසය තබා ඇති බවයි දැනුම් දී ඇත්තේ. මෙහිදී අදහස් දක්වමින් ප්‍රංශ ජනපති එමෑනුවෙල් මැක්‍රෝන් සඳහන් කළේ යුක්‍රේනය වෙනුවෙන් ලබා දිය හැකි සියලුම පහසුකම් ඉතා ඉක්මනින් යොමු කරන බවයි. රුසියාව පරාජය කිරීම වෙනුවෙන් හමුදා පුහුණුකරුවන් යැවීමේ සන්ධානයක් ප්‍රංශය විසින් නිර්මාණය කරන අතර එය වැළැක්වීමට තර්ජනවලට හැකියාවක් නොමැති බවයි අවධාරණය කළේ. නව රජයක් පිහිටුවීම සඳහා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ඉන්දිය ජනපතිනි ද්‍රෞපදී මූර්මු විසින් ඇරයුම් කර තිබෙනවා. මැතිවරණයේදී ලද ජයග්‍රහණය හේතුවෙන් මෙම ඇරයුම සිදු කරන බවයි නිවේදනය කළේ. මෙහිදී තනි බහුතරයක් දිනා ගැනීමට භාරතීය ජනතා පක්ෂයේ අසමත් වීම හේතුවෙන් මතුව ඇති අර්බුද සමග නව රජය පිහිටුවීමේ සැලසුම් පවතින බවයි හෙළි කර ඇත්තේ. මෙහිදී භාරතීය ජනතා පක්ෂයට බහුතරය ලබා දෙන තීරණාත්මක පක්ෂ දෙක විසින් කැබිනට් අමාත්‍ය ධූර හතක් බැගින් සහ වෙනත් වරප්‍රසාද පිළිබඳ කොන්දේසි පනවා ඇතැයිද නිවේදනය කළා. මෙහිදී එකඟතාවයකට එළඹීමට අසමත් වන්නේ නම් කොංග්‍රස් පක්ෂය සහ එක්ව රජයක් බිහි කිරීමේ සාකච්ඡා සිදු විය හැකි බවයි අනාවරණ කළේ. මේ සඳහා වන එකඟතා සාර්ථක වූ හොත් නව කැබිනට් මණ්ඩලය හෙට දිනේදී දිවුරුම් දිය හැකි බවද හෙළි කර තිබෙනවා. රතු මුහුදේ සිට ඉන්දියන් සාගරය දක්වා කලාපයේ සාගර ජීවීන් වෛරස් රෝගකාරකයකට ගොදුරු වෙමින් ඇතැයි හෙළි කර තිබෙනවා. ඊශ්‍රායලයේ ටෙල් අවිව් සරසවියේ පර්යේෂණ කණ්ඩායමක් සඳහන් කළේ රතු මුහුදේ මුහුදු කූඩැල්ලන් තුරන් වීමට බලපෑ රෝගී තත්ත්වයක් මෙලෙස වේගෙන් පැතිර යමින් නැති බවයි. මෙමගින් දහස් සංඛ්‍යාත මුහුදු ඉකිරියන් ඇතුළු ජීවීන් මිය යමින් ඇති අතර සාගරයේ පර්වත ආශ්‍රිතවද මෙම රෝගකාරකය ව්‍යාප්ත වෙමින් ඇති බවයි හෙළි කර ඇත්තේ. රතු මුහුද අරාබි මුහුද අරාබි බොක්කේ සිට රියුනියන් දූපත් දක්වා කලාපයේ මෙහි ඉහළම අවධානම පෙන්නුම් කර තිබෙනවා. ඉන්දියන් සාගරයේ දකුණු කලාපය සහ ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය ආසන්නයෙන්ද මෙහි ව්‍යාප්තියක් හඳුනාගෙන ඇති බවයි අනාවරණ කළේ. මෙම වෛරසයේ ආසාදිත වූ ජීවීන් වටා සුදු පැහැති ආවරණයක් නිර්මාණය වන අතර ඇතැම් මසුන්ගේ සිරුරු තුළ පිළිකා වැනි ගෙඩි ස්වරූපයක් නිර්මාණය වී ඇති බවයි දැනුම් දී ඇත්තේ. මේ සඳහා නිශ්චිත හේතුවක් හඳුනා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා. අමරිකාවට එරෙහි තරගයේදී ලැබූ අනපේක්ෂිත පරාජය සමග පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නිවාස වෙත අතිරේක ආරක්ෂාවක් යොදවා තිබෙනවා. මෙම පරාජය හේතුවෙන් ක්‍රීඩාලෝලීන් දැඩිව කෝපයට පත්ව සිටින බවයි රොයිටර් වාර්තාවක් මගින් සඳහන් කළේ. ලෝක කුසලාන තරගාවලියට යොමු කළ පාකිස්තාන කණ්ඩායම පිළිබඳ සුබවාදී අපේක්ෂා තබා තිබුණද ඉදිරි තරග ජයගැනීමටද ඔවුන්ට නොහැකි වනු ඇති බවයි පාකිස්තාන ක්‍රීඩාලෝලීන් සඳහන් කළේ. ඉන්දියාව සමග පැවැත්වෙන තරගයෙන් ජය ලැබීමටද පාකිස්තාන පිලට හැකියාවක් නැතයිද චෝදනා එල්ල කර තිබෙනවා.
මෙහි ප්‍රතිඵලය පාකිස්තාන කණ්ඩායමට තීරණාත්මක විය හැකි බැවින් මෙලෙස අතිරේක ආරක්ෂාවක් යොදවා ඇති බවයි හෙළි කර ඇත්තේ. පසුගිය ලෝක කුසලානයේදී ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙත අත් වූ ඉරණම පාකිස්තාන පිලට අත්වෙමින් ඇතැයිද පවසා තිබුණා. මේ අතර පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් රසම් ප්‍රකාශ කළේ ඇමරිකාවට එරෙහි පරාජය වඩාත් බරපතල වුවද සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතකට එළඹෙන බවයි. ඒඩන් රෝස් නමින් හඳුන්වන ලෝකයේ සුප්‍රකට රෝස දියමන්තිය ප්‍රසිද්ධ වෙන්දේසියේ අලිවිකරන බව දැනුම් දී තිබෙනවා. කැරට් 10ක් ඉක්මවන අගයකින් යුතු මෙම දුර්ලභ දියමන්තිය ඩොලර් මිලියන 12ක් ඉක්මවන මුදලකට අලෙවි වනු ඇති බවටයි විශ්වාසය පළ කර ඇත්තේ. දකුණු අප්‍රිකාවෙන් හමු ඇති මෙම රෝස දියමන්තිය කිසිදු පළුද්දක් නොමැති වඩා දුර්ලභ දියමන්තියක් ලෙස නම් කරන අතර එය සියවසකට වඩා වැඩි කාලයක් පුරා විවිධ පුද්ගලයන් අතර හුවමාරු වී ඇති බවයි දැනුම් දී තිබුණේ. ඇමරිකාවේ ක්‍රිස්ටික් සමාගම විසින් එය නව වෙන්දේසියට ඉදිරිපත් කරන අතර ඒ වෙනුවෙන් මේ වන විටත් ගැනුම්කරුවන් ඉදිරිපත්ව ඇතැයිද තහවුරු කර තිබෙනවා. මෙම වර්ගයේ දියමන්ති හමු වූ පතලේ කැණීම් නවතා දමා ඇති බැවින් මෙය යළි හමු නොවන දියමන්තියක් ලෙසයි නම් කර ඇත්තේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.